මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදි කරනු ලැබූ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මාධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ශ්‍රී ලංකාවේ නවීන දුම්රිය ස්ථානයක් මෙහි ඉදිවන අතර කැලණි වැලි දුම්රිය මාර්ගයේත් මාලපල්ල දුම්රිය ස්ථානයත් ඉවත්කොට මෙම නව දුම්රිය ස්ථානය මාකුඹුර දුම්රිය ස්ථානය ලෙස ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා. මෙම බහුවිධ මධ්‍යස්ථානය අධිවේගී පිවිසුම, බස්රථ පරයන්තය සහ පෞද්ගලික රථගාල යන මූලිකාංග වලින් සමන්විත වනවා. අපේ රටේ විශේෂයෙන්ම කොළඹ නගරය මුල් කරගත් තදාසන්න ප්‍රදේශවල තිබෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මාර්ග තදබදය. නමුත් පොදු ප්‍රවාහන සේවාම පිළිබඳව පසුගිය රජයන් විසින් ක්‍රියාත්මක කර තිබුණු සැලසුම් ඉතාමත්ම සීමිතයි. ප්‍රධාන වශයෙන්ම රටක සංවර්ධනයේදී සෑම කෙනෙකුෙම තිබිය යුතු අවංකභාවය, කැපවීම, ඒ නඩත්තුව සහ කළමනාකරණයේදී විශේෂයෙන්ම මහජනතාවගේ පරිහරණයට භාවිතාවට කරන පොදු සේවාවන්වල ආරක්ෂාව පිළිබඳව ජනතාවගේ පැත්තෙනුත් විශාල වගකීමක් ඉෂ්ට කෙරෙන්නට ඕනෑ. අපි රජයක් විදිහට කරන සංවර්ධන කාර්යයන් තුළ පසුගිය අවුරුදු 4ක කාලය තුළ විශාල සංවර්ධන කටයුතු රාශියක් කරලා තිබෙනවා. ඒ සංවර්ධන කටයුතුවල ප්‍රතිඵල බොහෝ වෙලාවට හෙට අනිද්දා නැත්නම් දවසෙන් දෙකෙන් ලැබෙන්නේ නැහැ. දැන් මේ වගේ ව්‍යාපෘතිවල වුණත් මේ ව්‍යාපෘතිවල වඩාත් ප්‍රතිඵල පේන්න අවුරුදු දෙක තුනක්වත් අඩු වශයෙන් යන්නට ඕනේ. අපි කඩවත මෙවැනිම ප්‍රවාහන මධ්‍යස්ථානයකට මුල්ගල තැබුවා. එහි පළමු පියවරත් මේ වසර අවසානයේ වෙන්න පෙර විවෘත වෙනවා. ඊළඟට අපි කටුනායක 18 කණුවේ මෙවැනිම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඇති කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන දෙක බත්තරමුල්ලෙත්, ඒ වගේම කොළඹ පිටකොටුවේ දුම්රිය ස්ථානයත් බස් රථ නැවතුම් පොළවල් එකතු කරලා කටයුතු කරන්න. ඒකට තියෙන ප්‍රධාන බාධාව මැනින් වෙළඳපොළ. ඒ මැනින් වෙළඳපොළ ඉවත් කරලා අක්කර 25ක පෑලියගොඩ සියලුම එළවලු පළතුරු තොග වෙළඳාම කරන්න පුළුවන් වැදගත් තොග වෙළඳාම මධ්‍යස්ථානයක් දැන් ඉදිවෙමින් තියෙනවා. ඒ වගේම දෙවනිද ආරම්භ කරනවා තාක්ෂණ නගරය නැමැති වැදගත් ව්‍යාපෘතිය. ඒකට යන මම්පෙත් 4ක ඒ මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු අපි ලබන දෙවෙනිදා ආරම්භ කරනවා. ඒ හා සමගම ඒ හොමගම නව තාක්ෂණ නගරයත් මේ නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයත් එකට එකතු වෙනවා.